දසත ලෝකයේත් එකතු වෙන අපේ යාළුවෝ හැමෝම ආයුබෝවන් කියලා පිළිගන්නවා. අද අපි මේ වීඩියෝ කතා කරන්න බලාපොරොත්තු වෙන ශ්‍රී ලංකා නාවික හමුදාවේ විශේෂ යාත්‍රා බලගෙන ඉන්න සම්බන්ධ වෙන්නේ කොහොමද කියලා. 1993 වසරේදී ශ්‍රී ලංකා නාවික හමුදාවේ පිහිටවනු ලැබූ විශේෂ යාත්‍රා බලගනේ නිර්මාතෘවරයා වනුයේ අඩ්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතායි. ඉතින් අපි දැන් කතා කරමු ශ්‍රී ලංකා නාවික හමුදාවේ විශේෂ යාත්‍රා බලගනේට ඔයාට සම්බන්ධ වෙන්න පුළුවන් කොහොමද කියලා. මෙහිදී ඔබට ඍජුවම ශ්‍රී ලංකා නාවික හමුදාවේ විශේෂ යාත්‍රා බලගනේට සම්බන්ධ වීමට හැකියාවක් ලැබෙන්නේ නැහැ. ප්‍රථමයෙන්ම ඔබ විසින් කළ යුත්තේ කැඩට් අවසර කෙනෙක් විදිහට හෝ සාමාන්‍ය සිබලෙකු විදිහට ශ්‍රී ලංකා නාවික හමුදාවට සම්බන්ධ වෙන එක. ශ්‍රී ලංකා නාවික හමුදාවට කැඩට් අවසර කෙනෙක් විදිහට හා සාමාන්‍ය සිබලෙකු විදිහට සම්බන්ධ වෙන ආකාරය මම කලින් වීඩියෝ දෙකකින් කරා. එම වීඩියෝ දෙකේ ලින්ක් එක මම පහල ડિස්ක්‍රිප්ෂන් එකෙන් දාන්නම්. නාවික හමුදාවට සම්බන්ධ වෙන තිබිය යුතු මූලික සුදුසුකම් මම ඉතාමත් කෙටියෙන් මෙහි සඳහන් කරන්නම්. ඔබ ශ්‍රී ලාංකික පුරවැසියෙක් වූදී ඔබ අවිවාහක අයෙකු වූදී ඔබගේ වයස අවුරුදු 18 22 අතර වූදී ඔබගේ උස සෙන්ටිමීටර් 168ක් හෝ ඊට වැඩි විය යුතුයි. ඔබගේ බර අවම වශයෙන් කිලෝ 52ක් හෝ ඊට වැඩි විය යුතුයි. ඔබගේ පපුව සෙන්ටිමීටර් 81ක් හෝ ඊට වැඩි විය යුතුයි. ඔබගේ වර්ණ දෘෂ්ටි STD 2 මට්ටමේ තිබිය යුතුයි. ඒ වගේම ඔබගේ ඇස් පෙනීම 6න් 6ක් විය යුතුයි. ඉතින් ඔන්න ඔය කියන මූලික සුදුසුකම් සපුරලා ඔයා ශ්‍රී ලංකායි නාවික හමුදාවට කැඩට් අවසර කෙනෙක් විදිහට හරි සාමාන්‍ය සිබලෙකු විදිහට හරි සම්බන්ධ වුණාට පස්සේ ඔයාට ශ්‍රී ලංකා නාවික හමුදාවේ විශේෂ යාත්‍රා බලගණයට අයදුම් කරන්න හැකියාව ලැබෙනවා. අයදුම් කරාට විතරක් නෙවෙයි ශ්‍රී ලංකා නාවික හමුදාවේ විශේෂ යාත්‍රා බලගණයට සම්බන්ධ වෙන නම් ඔබ පහත සඳහන් පරීක්ෂණ වලින් සමත් වෙන්න ඕනේ. එම පරීක්ෂණ කොටස් දෙකකින් සමන්විතයි. පළමු පරීක්ෂණ ලෙස දැක්වෙන්නේ ෆිසිකල් ටෙස්ට්, ඒ කියන්නේ ඔබගේ ශාරීරික යෝග්‍යතාවය තහවුරු කර ගැනීම සඳහා වන පරීක්ෂණ. දෙවන පරීක්ෂණය IQ, ඒ කියන්නේ ඔබගේ බුද්ධි මට්ටම පරීක්ෂා කිරීම සඳහා වූ පරීක්ෂණය. ඉතින් අපි ප්‍රථමයෙන්ම කතා කරමු ෆිසිකල් ටෙස්ට් යටතේ ඔයාට මුහුණෙන සිදුවෙන අනිකුත් පරීක්ෂණ මොනවද කියලා. එම පරීක්ෂණ පහත ආකාරයට දක්වා තිබෙන්නේ මීටර 200ක දුරක් නොනවත්වා පේනීමට ඔබට හැකි විය යුතුයි. ඒ වගේම විනාඩි 2ක් ඇතුළත පුෂ්අප් ව්‍යායාමයේ 42 වාරයක් කිරීමට ඔබට හැකියාව තිබිය යුතුයි. ඒ වගේම විනාඩි 2ක් ඇතුළත සිට-අප් ව්‍යායාමයේ 42 වාරයක් ඔබට කිරීමට හැකියාව තිබිය යුතුයි. ඒ වගේම චිනප්ස් ව්‍යායාමයේ 12 වාරයක් අඩුම කාලයක් තුලදී ඔබ සම්පූර්ණ කළ යුතුයි. අවසාන වශයෙන් විනාඩි 2ක් ඇතුළත සතුපු 1.2ක දුරක් ඔබට දිවීමට හැකියාව තිබිය යුතුයි. දැන් අපි අපගේ අවධානය බුද්ධි පරීක්ෂණය දෙසට යොමු කරමු. මෙහිදී බුද්ධි පරීක්ෂණය කොටස් දෙකකින් සමන්විතයි. පළමු කොටසේදී ඔබට ප්‍රශ්න පත්‍රයක් ලැබෙනවා. එම ප්‍රශ්න පත්‍රයේදී ප්‍රධාන වශයෙන් ඉතිහාසය, ඉංග්‍රීසි භාෂාව සහ සාමාන්‍ය දැනීම යටතේ ඔබට ප්‍රශ්න වලට උත්තර දීමට සිදු වෙනවා. දෙවන කොටස වෙනුවේ ප්‍රායෝගික පරීක්ෂණය. එම පරීක්ෂණය සිටුේෂන් ඇනලිසිස් ලෙස තමයි සටහන් වන්නේ. මෙහිදී ඔබ විසින් හදිසි අවස්ථාවකදී තීරණ ගන්නා ආකාරය අධීක්ෂණය කරනු ලබනවා. ප්‍රායෝගික පරීක්ෂණයේ ඊළඟ කොටස වනුයේ ඔබගේ කෙටි මතක පරීක්ෂා කිරීම සඳහා වූ පරීක්ෂණය. මෙහිදී යම් කිසි ස්ථානයක් ඔබට ඉතාමත් කෙටි කාලයක් තුළ අධ්‍යයනය කිරීමට අවස්ථාව ලබා දී එයින් ඔබගෙන් ප්‍රශ්න අසනු ලබනවා. ඔබ නිවැරදිව ප්‍රශ්නවලට පිළිතුරු සැපිය යුතුයි. ඉතින් ඔන්න ඔය කියන පරීක්ෂණ වලින් ඔබ සමත් වෙනවා නම් ශ්‍රී ලංකා නාවික හමුදාවේ විශේෂ යාත්‍රා බලගණයට ඔබට සම්බන්ධ වීමට හැකියාව ලැබෙනවා. ඉතින් ශ්‍රී ලංකා නාවික හමුදාවේ විශේෂ යාත්‍රා බලගණයට සම්බන්ධ වෙන ආසාවෙන් සිටින ඔයාට ඒ සඳහා සම්බන්ධ වෙන ඔබට සියලුම ශක්තිය ධෛර්ය ලැබේවායි දසත් ලෝකයේ එක සිතින් ප්‍රාර්ථනා කරනවා. ඉතින් මේ වගේ තවත් හරවත් වීඩියෝ එකකින් අපි ළඟදිම හම්බ වෙනවා. දසත් ලෝකයේ සමග දිගටම රැඳී සිටින්න. ඒ වගේම අපිව ලයික් කරන්නත්, subscribe කරන්නත්, share කරන්නත් අමතක කරන්න එපා. දසත් ලෝකයේ සමග රැඳී සිටි ඔබ සැමට බොහොම ස්තුතියි.